ඒහිපස්සිකෝ එන්න ධර්මය දකින්න නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි දහසක් බුදුන් බුදවන හිමිදිරි පාන්දර අද දවසෙත් මේ සියලු දෙනාගේම සූදානම බුදුබණ පදයක් අහන්ට පුරුද්දක් හැටියට උදෑසනම රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා ඒහිපස්සිකෝ ධර්මානුශාසනාවට සවන් දෙන බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතින් ඒ සෑම දෙනාටම උදා වූ අද දවස තම තමන්ගේ හිත්වල තියෙන යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටුවෙන වාසනාවන්ත සුබ දවසක් බවට අද දවස පත්වේවා කියන ආශිර්වාදයත් සිද්ධ කරමින් මේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයට ධර්මාවබෝධයක් ලැබෙන විදියට මේ අනුශාසනාව සිද්ධ කරන්නට. අද ඔබට අනුශාසනා කරන්නට මං මාතෘකා කරන ගාථාව මීට කලින් ඔබ සියදහස් වාරයක් අහලා තියෙන ගාථාවක්. ඔබට කටපාඩම් ගාථාවක්. බලන්නකෝ දන්නවද කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු වෙනදා ධර්මානුශාසනාව අවසානයේදී ඔය ගාථාව ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට අපේ සදැහැති පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවලා වැඳගෙන ඔය ගාථාව සජ්ජායනා කරනවා ඒ වගේමයි ඊට ප්‍රතිචාර දක්වනවා හැබැයි පින්වත්නි මේ වටින ගාථා රත්නය තුල තියෙන අදහස එහෙම නැත්නම් මේකේ අන්තර්ගතයේ පිළිබඳව කීයෙන් කී දෙනාටද දැනුමක් තියෙන්නේ කියලා බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේදී දේශනා කරනවා සිල්වතුන්ට වඳින පුදන ඒ වගේමයි වැඩිහිටියන්ට සලකන ඇත්තන්ට මෙලොවදීම ලැබෙන ආනිසංස හතරක් පිළිබඳව. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලොවදී ආනිසංස ලබන්න පුළුවන් කරුණු කීපයක් තමයි මේ ගාථාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. වැඩිහිටියන්ට ගරු කරනවා නම් වඳිනවා නම් පුදනවා නම් ඒ වගේමයි සිල්වතුන්ට සලකනවා නම් වඳිනවා නම් පුදනවා නම් ආන්නේ අයට ලැබෙන ආනිසංස හතරක් පරලොවේදී නෙමෙයි පින්වත්නි මෙලොවදීම ලබන්න පුළුවන් ආනිසංස හතරක් තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ ආයු වන්නෝ සුඛං බලං ආයුෂය ලැබෙනවා වර්ණය ලැබෙනවා සැපය ලැබෙනවා බලය ලැබෙනවා අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු අවසාන වශයෙන් නිවන් සම්පත්තිය ලබන්ටත් පදනම බවට පත් වෙන ඊට උපකාර වෙන ඊට හේතු වෙන කරුණු හතරක් තමයි ඔය ගාථාවේ සඳහන් කළ ආයුෂේ වර්ණය සැපේ බලය කියලා කියන්නේ සෑම මිනිසෙක්ම කැමති දීර්ඝායුෂක් වින්දනය කරන්න බණ කියන මම කැමති අවුරුදු 80ක් 90ක් වැඩ ඉන්න. බණහන ඔයත් ඔත් එහෙමයි.
කවුදක මෙති දීර්ඝායුෂක් වින්දනය නොකරන්න නේද අඩු ආයුෂෙන් මරණයටපත් වෙන්න අපි කවුරුවත් කැමති නැහැ එනිසා පින්වතුනි මිනිස්සෙක් වුණහම අවශ්‍ය කරන ප්‍රධානතම කාරණයක් තමයි ආයුෂ කියලා කියන්නේ ආයුෂ නැත්තම් ඒ ලැබපු මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැහැ කෙටි කාලයක් තුල දැනුමක් අවබෝධයක් තේරුමක් ලබා ගන්නට මත්තෙන් මේ මනුස්ස ජීවිතය අවසන් කරන්න කාට හරි සිද්ධ වෙනවා නම් ඒක සසරේ කරපු අකුසලයක් අපි කියන්නේ పూర్වේ පවක් කියලා සංසාරේ කරපු අකුසලයක් එනිසා පින්වත්නි දීර්ඝායුෂක් වින්දනය කරන්න හැමෝම අපේක්ෂා කරනවා ඉතින් ආයුෂ කියන එක නිකන් ලැබෙන්නේ නැහැ ආයුෂ ලබන්න නම් මෙන්න මේ කියපු දේවල් කරන්න ඕන පළවෙනි එක තමයි සිල්වතුන්ට වඳින්න ඕන සිල්වතුන්ට පුද පූජාවන් සිද්ධ කරන්න ඕන සිල්වතුන්ට ගරු කරන්න ඕන මේ තුන් ලෝක ධාතුවේ ඔබට මට මුණ ගැහෙන ශ්‍රේෂ්ඨතම සිල්වතා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඊට පස්සේ මගඵලලාභී සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් ආදී උතුම් ඵලවලට පත්වෙච්ච උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලාත් අයිති වෙන්නේ මේ සිල්වතුන් ගණයටයි ඒ වගේම තමයි පින්වත්නි තමන්ට වඩා පුංචි හෝ ගුණයක් එහෙම නැත්නම් ප්‍රතිපත්තියක් සීලයක් ආරක්ෂා කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයත් සිල්වතෙක් පන්සිල් වෙන්න පුළුවන් අටසිල් වෙන්න පුළුවන් දසසිල් වෙන්න පුළුවන් සාමණේර සීලය වෙන්න පුළුවන් නේද පුංචි හාමුදුරු කෙනෙක් ළඟ වුණත් උතුම් සීලයක් පිළිටලා තියෙන්න පුළුවන් උපසම්පදා සීලය වෙන්න පුළුවන් ඔයාදී වශයෙන් පින්වත්නි යම් කිසි කෙනෙක් තුළ කුමන හෝ ಗುಣධර්මයක් ප්‍රතිපත්තියක් දකින්න ලැබෙනවා නම් අපි ඒකට සලකන්ට ඕන සිල්වතුන්ට සලකනවා කියලා කිව්වේ ඒකයි සිල්වතුන්ට ගරු කරනවා කියලා කිව්වේ ඒකයි වර්තමානයේ අපි දකින දෙයක් තමයි පින්වත්නි බොහෝ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිල්වතුන්ට නිගරු කරනවා අපහාස කරනවා විශේෂයෙන්ම වර්තමානයේ දකින්න ලැබෙනවානේ ඔය සමාජ මාධ්‍යවල එහෙම යම් කිසි සිද්ධියක් එහෙම නැත්නම් යම් කිසි එක් පුද්ගලයෙක් සිදු කරපු ක්‍රියාවක් මූලික කරගෙන සමස්ත සංඝ ශාසනයටම ගරහනවා ඔබ දැකලා ඇති පුද්ගලිකව නමකින් එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් පමණක් ඉලක්ක කරගෙන නෙවෙයි ඒ චෝදනාවන් ඒ අපහාසයන් සිද්ධ කරන්නේ සමස්ත සංඝ ශාසනයටමයි අමතක කරන්න එපා සංඝ කියන වචනෙට බුදුහාමුදුරෝ දෙපස වැඩ සිටිය සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේත් අයිති එතකොට ඔබ සමස්ත සංඝයාට යම්කිසි ගැරහීමක් කරනවා කියලා කියන්නේ ඒක බුදුහාමුදුරන්ගේ අග්‍රශ්‍රාවකයන් පටන් මෙපිටට ඒ මහෝත්තමයාණන් වහන්සේලා උදෙසා කරන අගෞරවයක් බවට පත් වෙනවා. නිසා මතක තියාගන්න සිල්වතුන්ට ගැරහීම බරපතල කුසලයක්. සමහර විට අපි නිශ්චිතව හරියට තොරතුරක් දන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට දැනීමක් නැහැ. මූණු පොත වගේ තැන්වලදී අනුන් චෝදනා කරන නිසා අපි ඒව බෙදා හරිනවා. අපි ඒවට අපේ කැමැත්ත පළ කරනවා. මතක තියාගන්න ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබත් ඒ අකුසලයේ කොටස්කරුවෙක් බවට පත්වීමමයි. එනිසා අපි නොදන්න අපිට අවබෝධයක් නැති හරියට සිද්ධිය මොකද්ද කියලා දන්නේ නැති තැන්වල ඒවට අදහස් පළ කරන්න ඒ වගේම ඒවා ප්‍රචාරය කරන්න බෙදා හරින්න සම්මාදම් වීමෙන් ඔබත් සිද්ධ කරගන්නේ අකුසලයක්. සිල්වතුන්ට ගැරහීම බරපතල අකුසලයක්. එනිසා පින්වත්නි යම් කිසි කෙනෙක් සිල්වතුන්ට වඳිනවද පුදනවද ගරු සත්කාර සම්මාන කරනවද සසරේ දීර්ඝායුෂ ලබන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා ආයුෂය කියලා කිව්වේ ඒකයි ආයුෂ ලබන්න නම් වැඩිහිටියන්ට සලකන්න ඕන සිල්වතුන්ට පුද සත්කාර ගරු බුහුමන් දක්වන්න ඕන වර්ණය කියලා කිව්වේ පින්වත්නි දුටුවන් පහදවන ස්වභාවය මේක මේ සුදුද කළුද කියන එක නෙමෙයි දුටුවන් පහදවන ස්වභාවය දැක්කම ප්‍රියමනාප බවක් ඇති වෙනවා දැන් ඔබටත් එහෙම අය තමන්ගේ ජීවිතේ හම්බෙලා ඇතිනේ මීට කලින් කවදාවත් දැකලා නැහැ ඉස්සෙල්ලාම දැක්ක දවස හැබැයි මොකද්ද දැක පුරුදු බවක් තියෙනවනේ ඒ වගේමයි දැක්කහම ප්‍රියමනාප බවක් තියෙනවනේ
එහෙම මිනිස්සු කොච්චරවත් මේ සමාජේ ඉන්නවනේ දැක්කම බොහොම ප්‍රියමනාප බවක් ඇති වෙනවා. ඕකෙම අනිත් පැත්තක් තියෙනවානේ. සමහර මිනිස්සු ඉන්නවා මීට කලින් කවදාවත් අපි දැකලා නැහැ. මුණ ගැහිලත් නැහැ. ඉස්සෙල්ලම දැක්ක දවස කරපු වරදකුත් නැහැ. හැබැයි පින්වත්නි මුකද්දෝ නුරුස්නා බවක් ඒ අය තුලින් අපිට දකින්න ලැබෙනවානේ. කලින් දැකලත් නැහැ, කතා කරලත් නැහැ, හම්බ වෙලත් නැහැ, කරපු වැරද්දකුත් නැහැ. හැබැයි මුකද්දෝ නුරුස්නා බවක් පේන්න තියෙනවා. පින්වත්නි ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දුටුවන් පහදවන ස්වභාවය ඇති වෙන්නේ සසරේ පිනකට. සසරේ පින් කරපු කෙනා තමයි දුටුවන් පහදවන ස්වභාවයෙන් යුක්තව මනුස්ස ලෝකේ උත්පත්ති ලබන්නේ. ඒ නිසා මේ වර්ණය කියන එක, ප්‍රියමනාප බව කියන එක ලැබෙන්නේත් සිල්වතුන්ට සලකන කෙනාට, සිල්වතුන්ට ගරු කරන කෙනාට, වැඩිහිටියන්ට ගරු කරන කෙනාට. ඔන්න දෙවනි කාරණය. තුන්වෙනි ආනිසංසය අපිට මෙලොවදිම ලබන්න පුළුවන් සැපය. සැපය කියලා කියන්නේ පින්වත්නි නිරෝගීකම. නිරෝගීකම හැර සැපයක් ලොවේ කොයින්දා කියලා කියන්නේ නේද? ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් ඒක මහා සැපයක්. හැබැයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ ලෙඩ දුක් නැති මිනිස්සු පිළිබඳව. මගේ බුදුහාමුදුරුවෝ අසනීප වුණානේ විටින් විට. මහරහතන් වහන්සේලාත් අසනීප වුණානේ. එහෙම එකේ පින්වත්නි ඔබට මට අසනීප නොවී ඉන්න පුළුවන්ද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. උපන්නා වූ සෑම සත්වයකටම ලෙඩ වෙනවා කියන එක පොදු කාරණයක්. විය යුත්තක්. ඒක නොවිය යුත්තක් නෙමෙයි. සාමාන්‍ය දෙයක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වචනය තමයි අප්පාබාධෝ කියලා කියන්නේ. අප්පාබාධ කියන වචනේ තේරුම තමයි ලෙඩ දුක් අවමයි කියන එක. සමහර මිනිස්සු ඉන්නවනේ ඉපදිච්ච දවස ඉඳලා මැරෙන දවස වෙනකම්ම සමහර වෙලාවට ආරෝග්‍ය ශාලාවල ප්‍රතිකාර ලැබනවනේ. ඒ අය ගෙදර ඉන්නවට වැඩිය වැඩි කාලයක් හිටි ස්පිරිතාලවලනේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අප්පාබාධයන්ගෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. ලෙඩ දුක් අවම කෙනෙක් වෙන්න ඕන. ලෙඩ දුක් අඩු කෙනෙක් වෙන්න ඕන. සැපේ කියලා කිව්වේ ඒකයි. කායික වශයෙන් වගේම මේ නිරෝගීකම කියන එක මානසික වශයෙන්ුත් තියෙන්න ඕන. ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙනවා වගේම මනසිනුත් නිරෝගී කෙනෙක් බවට පත් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කයේ ශක්තියට වැඩිය, එහෙම නැත්නම් කායික නිරෝගීකමට වැඩිය වටිනවා මානසික නිරෝගීකම. කායික නිරෝගීකම හේතු වෙනවා මානසික නිරෝගීකමට. හැබැයි කය කොතරම් නිරෝගී වුණත් වැඩක් නැහැ යම් කිසි කෙනෙක්ගේ මනස ලෙඩ වෙලා නම්. මනසයි ප්‍රධාන, මනසයි ප්‍රමුඛ. එනිසා මනස ලෙඩ නොවී තියාගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එතකොට නිරෝගී කයක්, නිරෝගී මනසක් ලැබෙන්නේ සංසාරේ අර කියපු විදියට සිල්වතුන්ට ගරු බුහුමන් දක්වපු, වැඩිහිටියන්ට වඳින පුදන, ගරු සත්කාර කරන අයටයි කියන එක අමතක කරන්න එපා. එතකොට කායික සැනසෙල්ල වගේම මානසික සැනසෙල්ල ලබන්ටත් මේ ලෝක වශයෙන් ඒක අත්විඳින්ටත් ඔය කියපු කාරණා හේතුවක් බවට පත් වෙනවා. අවසාන ආනිසංසය තමයි බලය කියලා කියන්නේ. බලය කියලා කියපුවහම පින්වත්නි සාකච්ඡා කරන්න අංශ රාශියක් තියෙනවා. මෙතන සිල්වතුන්ට ගරු බුහුමන් දැක්වීමෙන්, ඒ වගේමයි වැඩිහිටියන්ට සැලකීමෙන්, ගරු කිරීමෙන් ලබන්න පුළුවන් බලය හැටියට දැක්වෙන්නේ කායික ශක්තිය. කායික ශක්තිය. අනික් එක තමයි මානසික ශක්තිය. කායික ශක්තිය කියන්නේ පුද්ගලයෙක්ට බලයක්. මානසික ශක්තිය කියන්නේ පුද්ගලයෙක්ට බලයක්. කායික ශක්තිය කොච්චර තිබුණත් වැඩක් නැහැ මානසික ශක්තියෙන් එයා හීනයි නම්. සමහරුන්ගේ මනස හරිම ශක්තිමත්, හැබැයි එයාට කායික ශක්තිය නැහැ. ඒ නිසා ওই දෙකම සමාන්තරව තියෙන්න ඕන. හරියට කරත් එක රෝද දෙක වගේ. කරත් එක එක රෝදයක් ලොකුවට තිබිලා අනිත් එක පුංචියට තිබුණොත් ගමනක් යන්න බෑනේ. ඒක එතනම පෙරලෙනවා. ආන්ගේ වගේ තමයි පින්වත්නි කායික ශක්තිය වගේම මානසික ශක්තිය, මානසික ශක්තිය වගේම කායික ශක්තියත් පුද්ගලයෙක්ට පිටින්ට ඕන. ওই දෙකම සමාන්තරව පවත්වාගෙන යන්න ඕන. ওই දෙකම සමානව ලබන්නට නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන පින්කම තමයි සිල්වතුන්ට සලකන්න ඕන. සිල්වතුන්ට ගරු කරන්න ඕන. ඒ වගේමයි මතක තියාගන්න සිල්වතුන්ට අපහාස කිරීමෙන් වළකින්න ඕන.
නිගරු කිරීමෙන් වළකින්න ඕන. ඒක එක පැත්තකින් බරපතල අකුසල කර්මයක් බවට පත් වෙනවා. මොකද සංඝ කියන වචනයෙන් අරගත්තොත් සිල්වතුන් හැටියට මගඵලලාභී මහරහතන් වහන්සේලා පවා අයිතිවන නිසා. පුද්ගලික මට්ටමින් ඔබට යම් යම් චෝදනා තියනවා වෙන්න පුළුවන්. යම් යම් දෝෂාරෝපණ තියනවා වෙන්න පුළුවන්. ඒව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් කරන වරදක් නිසා සමස්ත ශාසනයටම යම් කිසි කෙනෙක් ගරහනවා නම් ඒකෙන් අපි අකුසලයක් සිද්ධ කරගන්නවා. ඒ නිසා අන්න ඒ අකුසලේ කොටස්කාරයෙක් වෙන්න එපා කියන එකයි විශේෂයෙන්ම මතක් කරන්නේ. අනික් පැත්තෙන් අරගෙන බැලුවම අපේ අම්මා තාත්තා ඒ වගේමයි වැඩිහිටියෝ ගුරුවරු වෙන්න පුළුවන්. ඒ වගේමයි අපේ වැඩිහිටි සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. අපේ සංස්කෘතිය තමයි පින්වත්නි වැඩිහිටියන්ට සැලකීම කියලා කියන්නේ. අම්මට තාත්තට විශේෂ ගෞරවයක් අපේ තියෙනවා. ගුරුවරයන්ට විශේෂ ගෞරවයක් අපේ තියෙනවා. අපේ සංස්කෘතියේ ලක්ෂණයක් තමයි තමන්ට වැඩිය වයසින් වැඩිමල් තමන්ගේ සහෝදර සහෝදරියන්ට පවා වඳින සංස්කෘතියක් අපිට තියෙන්නේ. ඉතින් එහෙම සංස්කෘතියක වැඩිහිටියන්ට සැලකීමෙන් වැඩිහිටියන්ට ගරු කිරීමෙන් ලබන්න පුළුවන් මහා ආනිසංසයක් තමයි අද දවසේ මේ පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා ඒ උතුම් ආනිසංසය අපේ ජීවිතයට ළඟා කරගන්න පසුබට වෙන්න එපා. අහලා තියෙනවනේ මාතුපෝසක ජාතකේ. එදා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ මෑණියන් කර තියාගෙන මහා මූද මැද්දේ පීනලා අම්මගේ ජීවිතේ බේරපු වෙලාවේ අම්මා පුතාට ආශිර්වාදයක් කරනවා, පුතේ උඹ මතු බුදු වෙයන් කියලා. පින්වත්නි අන්නේ ආශිර්වාදය තමයි බෝධිසත්වයන් වහන්සේට උපකාරුනේ බුද්ධත්වයේ පිණිස. ගලේ කෙටු අකුරක් වගේ බුද්ධත්වය ස්ථිර වුණේ අන්නේ අම්මගේ ආශිර්වාදයෙන් පස්සේ. ඉතින් බලන්න උදේට ගෙදරින් එළියට බහිනකොට මේ වැදගත් වැඩකට යනකොට පුරුද්දක් හැටියට තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට ආච්චි අම්මට සීයට වැඳලා ගෙදරින් එළියට බහින්න පුළුවන් නම් එයින් ලැබෙන ආශිර්වාදයේ වචනින් කියන්න බෑ. පාරදී අපිට කොච්චරයි උදේට හම්බෙනවද? දැන් අද උදේත් හම්බ වෙන්නේ ඔබට නේද? සුබ දවසක් වේවා, සුබ උදෑසනක් වේවා කියලා නේද? ඔබට ආශිර්වාද කරයි. හැබැයි ඒ සියල්ලටම වඩා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගේ හිසට අත තියලා කරන ආශිර්වාදය හරි ප්‍රබලයි. පුතේ උඹට තුනුරුවන් සරණයි, පුතේ උඹට යහපතක්ම වෙන්න ඕනි කියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආශිර්වාද කරන්නේ හදවතින්මයි. හිතේ එකක් තියාගෙන තමන්ගේ දරුවෝ වෙනුවෙන් කටින් එකක් පිට කරන්න අම්මෙක්ට බෑ, තාත්තෙක්ට බෑ. ඒ ආශිර්වාදය හදවතින්ම ගලාගෙන එන ආශිර්වාදයක්. එනිසා ඒක ලොකු පිහිටක්, ලොකු බලයක් තියෙනවා. එනිසා අම්මට තාත්තට ගරු සත්කාර කරලා වැඳලා පුදලා නිවසින් එළියට බහින්න පුළුවන් නම් එයින් ලැබෙන ආශිර්වාදය ඉතා විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් ওই විදියට වැඩිහිටියන්ට සැලකීමෙන්, වැඩිහිටියන්ට ගරු සත්කාර දැක්වීමෙන්, ඒ වගේම තමයි සිල්වතුන්ට වැඳුම් පිදුම් සිද්ධ කිරීමෙන් ලබන්න පුළුවන් ආනිසංස හැටියට ආයුෂය, වර්ණය, සැපය, බලය කියන காரணා හතර ওই ගාථාවේ සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය ආනිසංස හතර ලබන්න නම් ගාථාව ඇහෙනකොට පසඟ පිහිටුවල වැඳලා විතරක් මදි. වැඳගෙන හිටියට ආනිසංස ලැබෙන්නේ නැහැ. මේ ධර්මය තුළ පිළිපැදීමෙන්ම පමණයි මෙහි ආනිසංසය ලබන්න පුළුවන්. ඒ නිසා මේ ලෝක වශයෙන් ditta dhamma vedaniya මෙලොවදීම ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ කියන ආනිසංස ළඟා කරගන්න නම් අනිවාර්යෙන්ම ඔබ කළ යුතු දේ තමයි සිල්වතුන්ට ගරු සත්කාර කරන්න, පුද පූජාවන් පවත්වන්න, ඒ වගේමයි වැඩිහිටියන්ට සලකන්න, සත්කාර සම්මාන කරන්න. ඉතින් ඔය කාරණා සිද්ධ කිරීම තුළින් තමන්ගේ ජීවිතය ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ ශ්‍රද්ධා සම්පන්න පිරිස මේ ධර්මානුශාසනාව සිද්ධ කළා බලාපොරොත්තු වෙනවා තමන්ගේ කුල පරම්පරාවේ පරලෝස පත්වන්නට යෙදුන ගුරුවර දෙමව්පියාදීන් ඇතුළු මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට. ඔබේ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින අනුමෝදන් වේවා. සසරගත වැරැද්දකින් හරි ඒ අය දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකෙන් අත මිදේවා. සැපතින් සැපතටම පත් වේවා.
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම මුදා කරගනිත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුන ඒ සදැහැති පවුල්වල ලොකු කුඩා සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය පින්කමේ ආනිසංස බැලින් සියලු යහපත සැලසේවා. යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. පවුලි සියලු දෙනාම කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. සැමටම නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය, දිගාසිරි සම්පත්තියම වේවා කියලා ආශිර්වාද කරනවා. අදත් උදෑසන ඒහිපස්සිකෝ ධර්මානුශාසනාවට සවන් දුන් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සුළු වේලාවක් නමුත් ශ්‍රවණය කළ මේ ධර්මානුශාසනාව අප සෑම දෙනාගේම ජීවිත මේ ලෝක වශයෙන් සුවපත් කොටගෙන පරලෝක වශයෙන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ ගෞතම බුදුසසුන තුලදීම නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.